Hi, Bowen. Biro ako. I don't answer. Ini kamu haji biji huji biji haji biji aduh answer. Ayo bawaan සන්ධ්‍යාවක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා අද ගර්දේ පන්සලේ මන පුතා දූලා සියලු දෙනාටම එතකොට මේ අපි බොහොම පිළිවෙලට පුතලගේ ගර්දේ පන්ති වල ටික කරගෙන ආවා
මම හිතන්නේ හැම සතියකම වගේ පුතලගේ පන්තිය කරුණා කිසිදු ගැටලුවක් නැතුව ඔයාලා හොඳට වැඩ කළා සර්ගේ පැතුනත් හොඳට වැඩ දී කරුණා අපි දැන් පාඩම් කීපයක්ම ඇත්තරම අවසන් කරලා ඉන්නේ එතකොට අපි මහන්සි වුණොත් හොඳට වැඩ කළොත් පුතලා පුණ්ඩියක් ගන්න පුළුවන් මගේ පන්තියේ රෝ බොහොම හොඳයි අපි හොඳට මහන්සි වෙලා උමනාවේ වැඩ ටික කරමු එතකොට අපිට පුළුවන් හොඳට අකුණ්ටි කරකට යන්න මොකද මේ ඉස්සෙල්ලාම වැදගත්ම දේ තමයි අපේ පාඩම් ටික අවසන් වෙන්න ඕන පුතේ ඊට පස්සේ සර් පිළිවෙලට අවශ්‍ය පත්‍ර කතා කරනවා හැම දෙයක්ම කරනවා ඔයාලා වෙනුවෙන් ඔයාලට දෙන්නේ හොඳට මහන්සි වෙලා උනන්දුවෙන් පන්ති වැඩ ටික කරගෙන යන්න තේරුණාද රයි හරි එතකොට මේ අපි ගිය සතියේ පුතාලා ගිතාමත් වැඩිගත් පාඩමක් කතා කළා පුතාලා මතක ඇති අපි දිග කියන පාඩමේදී එතකොට දිග කියලා කියන්නේ අපිට අමාරු පාඩමක් නෙවෙයි පුතාලට ඉතාමත්ම සරල පාඩමක් තමයි දිග කියලා කියන්නේ මොකද අපි දිග කියන පාඩමේදී පුතාලි කතා කළා දිග මනින්න භාවිතා කරන ඒකක මොනවද ඊට පස්සේ ඒකක වර්ග කීයක් තියෙනවද ඊට පස්සේ ඒවා භාවිතා කරලා කොහොමද අපි ගණන් හදන්නේ අපි ලොකු දේවල් ටිකක් ගිය සතියේදී කතා කළා පුතාලට අමතකයි ඉන්නවනම් මතක් වෙන්නත් එක්ක මං චුට්ටක් තව තවත් කෙටි පුතාලා මතක් කරලා දෙන්නම් අපි අතර මේ ටික ගිය සතියේ කඩපාඩම් කරගත්තා වගේ සර මතකයි එතකොට අපි දිගමණින භාවිතා කරලා ඒකක දෙකයි එකක් මොකද අපි කිව්වා සෙන්ටිමීටර් මොකද අපි කියන්නේ සෙන්ටිමීටර් දිගමණින භාවිතා කරපු ඒක කියන්නේ මොකද අපි කියන්නේ සෙන්ටිමීටර් අපි සෙන්ටිමීටර් සංකේත වචනන්නේ පුතේ cm කියන අකුරු දෙකේ cm අනික තමා අපි ගත්තේ මීටර් මීටර් සංකේත වචනේ m අකුරේ මීටර් සංකේත වචනේ මොකද්ද m අකුරේ නේද පුතේ එතකොට සෙන්ටිමීටර් මීටර් තවත් ඒකක තියෙනවා තවත් ඒකක දිගමණින්න භාවිත කරන ඒවා තියෙනවා අපි දැනට යොකෝම අල්ලගෙන දඟලන්නේ නැහැ අපි දැනට පුතලා තම්පුංචිනේ ඒ නිසා අපි දැනට අපි භාවිත කරන්නේ සෙන්ටිමීටර් සහ මීටර් කියන ඒකක දෙක විතරයි නැතුව අපි අනිත් ඒකක ඔක්කොම භාවිත කරන්නේ නැහැ එතකොට මම දරුවෝ මේ වැඩේ හොඳට මතක තියාගන්න ඕනේ අපි අද දිග කියන පාඩමේ අපිට තව ගණන් කීපයක් දෙනවා කතා කරන්න එතකොට ඊ සතියේ ඉන්නු නැති යාළුවෝ මේ සතියේ ඉන්නවනම් ඔන්න පුතාලට දැන් සර තව ගණන් කීපයක් දෙනවා කතා කරනවා එතකොට මේ ටික හොඳට අවබෝධ කරගන්න පුළුවන් වෙයි ඒ නිසා හොඳට මහන්සි වෙන්න හොඳට වැඩ කරන්න දින වැඩ ටික බොහොම පිළිවෙල කරන්න අමාරුයෙන් ගැටුම් දෙන දිනවල සර්ගෙන් කතා කරලා අහන්න මොකද මේ මම කාගවත් මයික් ඕෆ් කරලා නැහැ මේ කිරාණම කතා කරන අවස්ථාව දීලා තියෙනවා හැබැයි එහෙම උනායි කියලා සර කඩතරයක් වෙන්න බෑ පුතාලා හැම විටම මයික් ඕෆ් කරලා තියන්න ප්‍රශ්නයක් ඕන වුණොත් අහන්න විතරක් මයික් ඕන් කරන්න එතකොට අනිත් අයටත් බාධාවක් නැතුව වන්තිය වැඩ ටික බොහොම පිළිවෙලට ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙන ඒ මාතරයි හරි එහෙනම් අපි ගිය සතියේ නතර කරපු දැන් තමයි යන්නම් බලන්න පුතාලා මම ගණන් ගොඩක් හැදුවා අද මම ඉතින් යන නතර කරපු දැන්ට මෙන්න මෙතන තමයි අපි හොඳට බලා ගන්න පුතාලා සෑ අපි අද අඩු කිරීම පාඩම ආරයි චුට්ටක් ඉන්න රයිට් හරි මම ෂෙයාර් ස්ක්‍රීන් දානවා තුමේ චුට්ටක් ඉන්න රයිට් ඔන්න අපි ඉන්නේ මෙන්න මෙතන නේද ආරයි පුතාලට ඔව් මේකේ අපි ගණන් හතක් තිබුණා හතම කතා කළාද තව කතා කරන්න තියෙනවද अवसान कलाकोटे එතකොට මගේ දරුවෝ හොඳට බලන්න අපි දැන් CR පුතේ ලස්සනට වැඩි කරන් ඉන්නවා මම ෆොටෝ ටිකක් එම ගහලා එවන්න කියලා ඉස්සරහදි කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ ලස්සන වැඩි කියලා තියෙනවා කියලා බලන්න ඒ කෙනාගේ ඒ නිසා අඩුපාඩුම තියෙනවා දැන් ඔක්කොම හදා ගන්න ඕන ඔන්න සර් කියනවා ෆොටෝ ගහලා එවන්න කියලා එක එක පාඩම් වල එතකොට ඔයාලා හැම එක්කෙනාම දැන් ඉඳලා අඩුපාඩුම තියෙනවා නම් පන්ති දෙන්න බැරි වුණා එවනම් වීඩියෝස් බලලා ඔක්කොම පිළිවෙල කරන්න ඕනේ එතකොට තමයි අපිට හොඳ ළමයි වගේ හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් වෙයි ඒත් මාතරයි හරි පුතේ එනම් අද අපි අලුත් මාතෘකාවක් ලියාගන්නවා මොකද අපි තියෙන්නේ අඩු කිරීම එක මොකද අපි තියෙන්නේ අඩු කිරීම එක හරි ලේසි පාඩමක් අමාරු නැහැ හැම කෙනාටම හදන්න පුළුවන් ලේසි පාඩමක් තියෙන පුතලා මාතෘකාව ලියාගන්නවා අඩු කිරීම එක අඩු කිරීම එක හදාගන්න ලස්සන මාතෘකාව අඩු කිරීම එක අඩු කිරීම එක ලස්සන තියෙන්න ඕනේ හරිද අඩු කිරීම එක मातृकालीयला
එතකොට අද අපි දැන් එකතු කරන්න දන්නව නේද? දිග සම්බන්ධ මිනුම් හදන්න දන්නව නේද? ඊට පස්සේ අපි දැන් අසංඛ්‍ය ආරෝහණ අවරෝහණ පරිපාටිය ලියන්න දන්නව නේද? දැන් තමයි අපි කුඩා එකේ ඉඳලා විශාල එකට විශාල එකේ විශාල එකේ ඉඳලා කුඩා එකට අපි ගොඩක් දේවල් දන්නවා පුතේ. එතකොට දැන් අපිට තියෙන්නේ තව ටිකක් අඩු කිරීම කියලා කියන අලුත් දෙයක් නෙමෙයි. පුතලා පුතලාගේ තුනේ පන්තියේ අඩු කිරීම ඉගෙන ගන්න ඇති නේද? තුනේ පන්තියේ අඩු කිරීම ඉගෙන ගන්න. හැබැයි දැන් අපි හතරේ පන්තියේ ඇහිලා චුට්ටක් නේද? අපි අමාරුයි කියලා ගණන් නෙමෙයි. ගොඩාක් අමාරු දින ගණන් නෙමෙයි. අපි අඩු කිරීමේ ගණන් ටිකක් හදන විදිහ බලමු පුතේ කොහොමද කියලා. එතකොට අපිට පුළුවන් ලස්සනට හොඳට පිළිවෙල පන්ති වැටි කරගෙන යන්න. ඔව් කියමු. අඩු කරන්නේ කියලා ලියන්න ඕනද? ආන්න හරිය පුතාලා අඩු කිරීම කියලා ලියන්න ඕනේ. අඩු කිරීම මොදේරයි. ඉතින් පොඩි කෙච්චුලා ලියන්න උදාලා පේන්නත් එක්ක. මෙහෙම මොදේරයි. ඔන්න අඩු කිරීම. ලස්සන ලියන්න ඕනේ. අඩු කරන්න නෑ අඩු කිරීම කියලා තියෙන පුතේ. අඩු කිරීම කියලා තියෙන්නේ අඩු කිරීම මේ විදිහම මාතෘකාව ලියන්නේ අඩු කිරීම එක. කොහොම දාලා ඉරක් ඇඳලා හරි රෝල තියලා ඔන්න ඔහොම. හරි නේද? හරි. අඩු කිරීම ලස්සන ලියන්න ඕනේ. හරි නේද පුතේ? අඩු කිරීම උචිරක් දාලා හරි. ලස්සන ඉරක් ඇඳලාම හදා ගන්න ඕනේ. හරි. හරි. මෙන්න. ඔව්. ප්‍රශ්නාංක 1 කියලා දාලා පුතාලා. ඒකේ දා ගන්නවා අංක 1. ඔන්නෝම තියෙන්නේ. හරි. 1 1. මේක රවුම් කර ගන්නවා. මේක පුතාලා වරහන් තුලට දානවා. අපි එමු දානවා. හරිද රයි? මම එදා මගේ දරුවන්ට කිව්වා පුතාලා 1 කොටුවක ලියන්නේ 1 ඉලක්කමක් විතරයි. ඒකත් හොඳට මතකේ තියාගන්න. 1 කොටුවක ලියන්නේ 1 ඉලක්කමක් විතරයි. ඒක හොඳට මතකේ තියාගන්න ඕනේ. එහෙනම් ඔන්න පුතාලගේ පළවෙනි ගානම යනවා හොඳට බලා ගන්න. නිහමයි. ළමයි ස්ක්‍රීන් එක යමිනා. ආ ආ අන්න නරක යාළුවෙක් ඉන්නවා නේ. මින්දකෝ. ආ දැන් අඳින්නකෝ බලන්න. දැන් අඳින්නකෝ. ආ සර් හිතේදී පන්තිින් මේ කොහොමද යාළුවෝ කියලා නේද? රයිට්. සර් ඔෆ් කරේ නැහැ ඒකයි. හොඳ නැහැ. වෙන 24. උතලගෙන් අඩු කරන්න කියලා කියනවා කීයක්ද? 12ක්. එතකොට එක කොටුවේ ඉලක්කමයි අඩු කිරීමේ ලකුණ දාලා ලස්සනට හදා ගන්න. එහෙමාද? රයිට්. මෙන්න අඩු කරන්න හැටි කියලා දෙන්නම්. හොඳට බලා ගන්න. 4න් ඉස්සෙල්ලාම දෙකක් අඩු කර ගන්න. එතකොට දැන් පුතලට එකපාරට මේක අමාරු වෙයිද දන්නේ නැහැ නේද? අපි චුර බලමු. මේ බලන්න කොන්න සර් පුතලගේ අතේ ඇඟිලි 4ක් තියෙනවා මේ. ඇඟිලි 4ක් ගන්නවා. කීයද අඩු කරන්න ඕනේ? දෙකක් නෝන දෙකක් නමා ගන්න කොමි. ඇඟිලි 4ක් තිබුණා දෙකක් නමා ගත්තා. තව කීයක් ඉතුරුද? තව දෙකක් ඉතුරුයි. අන්නේ දෙක තමයි ඔබුතේ මෙතෙන්ට දාගත්තා. ඊට පස්සේ දෙකෙන් එකක් අඩු කරන්න කියලා කියනවා නෙමෙයි. ඔන්න ඇඟිලි දෙකක් ගත්තා. එකක් නැමුවා. තව කීයක් තියෙනවද? එකක් තියෙනවා. අන්නේ එක අපි මෙතෙන්ට දාගත්තා. උත්තරේ ඉන්නේ කීයද? 12. හරි ලේසි නේද? ගැටලුවක් නැහැ නේද? ලේසියෙන් හදන්න පුළුවන් නේද පුතේ? ආරයි. ඊළඟට දෙවනිකා. දැන්ම හදන්න යන්න ඉපස් සර් කියලා දෙනකන් ඉන්න. ආරයි. 39 න් උතර අඩු කරන්න කියලා කියනවා කීයද? 15. කියද අඩු කරන්න ඕනේ 15. මෙන්න අඩු කර ගන්නවා 15. හොඳට බලාගන්න. 9න් 5ක් එකපාරට අමාරු වෙන උතරට නෑ. දැන් අත් දෙකේම ඇඟිලි තියෙනවා නේද? ආ එහෙනම් ඔන්න ඇඟිලි 9ක් ගත්තා මේ. ඔන්න ඇඟිලි 9ක් තියෙන. කියද අයින් කරන්නේ 5ක් අයින් කළා. ඔන්න 5ක් අයින් කළා. දැන් ඇඟිලි කීයක් ඉතුරුලා තියෙනවද? 1යි 2යි 3යි 4යි. අන්න ඇඟිලි 4ක් ඉතුරු වුණේ. ඉතින් මෙතන දාන්නේ කීයද? 4යි. තාම අපි ඇඟිලි වලින් හදමු. පස්සේ අපි ඇඟිලි පැත්තකට දාලා තනියම හදමු. ඒක තුනීමත් අපි එහෙම කළේ නේද? 3ක් ගත්ත ඇඟිලි. ඔන්න ඇඟිලි 3යි. කීයක් අයින් කළාද? 1ක් අයින් කළා. තව ඇඟිලි කීයක් තියෙනවද? 2ක් තියෙනවා. අන්න මෙතන දැම්මා කීයද? 2ක්. එහෙනම් 3න් එකක් ගියාට පස්සේ උත්තරේ එන්නේ කීයද? 2ක්. හරි ලේසි නේද? අමාරු නෑ නේද? ඕන ගානක් හදන්න පුළුවන් නේද පුතේ? ආරයි. තව ගානක් හදන්න හැටි කියලා දෙන්න. මෙන්න මේ ගාන. ඔව්. ලියන්න එපා. ලියා ඔලියා ගන්න එපා පුතේ. ලියා ගන්න එපා. මම ලියා ගන්න ගතාව දෙන්නම්. ඊළඟ එක 28 න් අඩු කරන්න ඕනේ කියලාද? 20ක්. ඔන්න හොඳට බලා ගන්න. හොඳේයි. තාම. වටින් බිංදුවක් අඩු කරන්න කියලා කියන්නේ. ඔන්න තාම අපි ඇඟිලි වලින් හදන්නේ ඇඟිලි 8ක් ගත්තා. ඔන්න ඇඟිලි 8යි. හොඳේයි. මේ දිනේ 5යි 3යි 8යි. අටෙන් කීයක්වත් අඩු කරනවද? නෑ. අටෙන් බිංදුවයි අඩු කරන්නේ. ඒ කියන්නේ අටෙන් කීයක්වත් අඩු කරන්නේ නෑ පුතේ. එහෙනම් ඇඟිලි 8ක් තියෙනවා. එකක්වත් ගියේ නැත්තම් ආයේ 8ක්ම ඉතුරු වෙලා තියෙනවා. අන්න මෙතෙන් ගත්තා කීයද? 8. මෙතන පුතාලගේ තියෙන්නේ 2යි. දෙකෙන් දෙකක් අඩු කර ගන්නවා කියලා කියන්නේ පුතාලා දන්නවා. ඉස්සෙල්ලා වගේමයි. මෙන්නවා ඇඟිලි 2ක් ගත්තා මේ. ඇඟිලි 2ක් ගත්තා මේ වගේ.
ඒ දෙකම අයින් කළාම වෙන ඇඟිලි ඉතුරු වෙන්නේ නෑ ඇඟිලි බිඳුවයි ඒ කියන්නේ මෙතන දාගන්න කීයද බිඳුව එහෙනම් උත්තරේ එන්නේ 0.8යි කියලා කියන්නේ අපි කීයද 8 චෝක් ගණන් නේද හරි ලේසි නේද හදන්න පුළුවන් නේද පුතේ ආරයි තව ගණක් කියලා දෙන්න මෙන්න හතර අඩු කිවිසෙ හදන්න පුළුවා ඔබට හිතින් හදන්න පුළුවන් අපි චුට්ටක් අර කපාට අමාරු යාළුවන් යාළුවෝ ඉන්න හින්දා අපි මෙහෙම හදන්නේ ආරයි 76 කියද අඩු කරගන්නේ 50 මෙන්න බලන්න අඩු කරගන්න විදිය 6 බින්දුවක් මේ 8 බින්දුවක් 8 වගේම 6 බින්දුවක් ගියාම කීයද 6යි දැන් 7 5ක් ඇඟිලි 7ක් ගත්තා මේ ඔන්න සර් ගත්තා දෙකක් නෙමෙයි ඔන්න ඇඟිලි 7ක් තියෙනවා මේ ඇඟිලි 7ක් තියෙනවා මේ 5යි මේ දෙකයි 7යි කීයක් අයින් කරගන්නවද 5ක් අයින් කළා තව කීයක් ඉතුරුද දෙකක් ඉතුරුයි අන්නේ අපි මේකෙන්ද දැන් එහෙනම් උත්තරේ නේ පුතාලගේ කීයද 26යි දැන් හරි නේද දැන් ලස්සන හදාගන්න පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන එක ගොඩේ කැට වෙන්නේ එහෙම හදන්නේ තේරෙනවද ඊළඟ ගණන් හතර වෙනි ගාන ලස්සන හරි ගැස්සලා තියෙන්නේ ඊට පස්සේ පුතාලගේ පහ තියෙනවා හය තියෙනවා ඒ ඔක්කොම හදන්න ඕනේ ආචුටක් ඉන්න අවු මිනස හතර වෙනි ගාන හරි ගැස්සලා නැහැ නේද හතර වෙනි ගාන වෙනුවට මම හතර තියෙන පස්සේ ආචුටක් ඉන්න හතරෙනි ගාන චුට්ටක් බලන්න පුතේ 45 25 අඩු කරන්න දෙන්නේ නේද බලන්න චුට්ටක් මේක මේ 5 5ක් 5 5ක් දැම්මු කල දන්නවා 5 5ක් ගියාම උත්තරේ ඉන්නේ කීයද 0.2යි හතරෙන් දෙකක් ඇඟිලි හතරක් අරගෙන දෙකක් නැමුවා තව දෙකක් තියෙනවා එහෙනම් මෙතෙන් අපි ගන්න කීයද 2යි ඔන්න සර් 1යි 2යි 3යි 4යි කියන ගණන් හතර හැදුවා තේරුණාද ආයෙත් මේ හතර පුතාල හදාගන්න හැම එකේම ලස්සනට මේ හතර ඉස්සර හදාගන්න මේ හතර හදාගන්න ඉස්සෙල් ඈ හද ඉවරයි 5 5 බින්දුවයි හද ඉවරයි සර් ඉන්නක ජුට්ටා අනි අතරනික හරි තමයි කරන්නේ හද ඉවරයි සර් ඔය තව හදලා ඉන්නවා පුතේ අර සර් එකට අමයි උත්තරේ පොඩ් 5 5 බින්දුවයි තනියම හදන්න පුළුවන් සර් දැන් උත්තර නැතුව දෙමිනේගේ පස්සේ ගන්නේ අයියෝ වැරදුනා. ඔයා යන්නේ හතර වෙනි ගන්න. හතර මන්නේ යන්නේ පස් වෙනි ගන්න. පුතා. සර හතර වෙනි ගන්නට ගියාම හරි ගැස්සලා තියෙනවා. ඒක උත්තරේ. කුපියම. සර පහත් හරි ගැස්සනවා පුතේ චුට්ටක් ඉන්න. පහත් හරි ගැස්සනවා චුට්ටක් ඉන්න. පා බින්දුවයි. චුටක් ඉන්න මම දන්නතු ඔය පස්වෙනි එක මෙතෙන්ද දාලා පස්වෙනි එක තමයි මේ දැන් හතරවෙනි එක තමයි මම ඉරලි බෙහෙම මම පා කරනවා කිව්වොත් පස්වෙනි එක කරන්න මයික් ඕෆ් කරන්න පුතේ මයික් ඕෆ් කරන්න තර කතා කරන්න පුතේ නැත්නම් අනිත් පැය බාධාවක් පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන හතරවෙනි ගාන ඈ ඉතින් අස්සෙන් හදා ගන්න ඕනේ ඈ හරි සර්. හොඳයි. හරි සර්. හොඳයි පුතේ. හොඳයි සර්. හොඳයි පුතේ. ඔව් තව කීපෙනෙක් මට හදනවා පේනවා. ඒ නිසා චුට්ටක් යමු ඈ. සර් හදලි ඉවරයි. හොඳයි. සර් මම අපතේ ඉවරයි. සර් ස්පින් එක හදිනා. දැන් අදින්න බෑ පුතේ හරි සර් හොඳයි කට්ටියම හරි තව හදලා ඉන්නවද නෑ සර් නැහැ පුතේ ආයි ඔන්න එන සර් පස්වෙනි ගානට යනවා හට්ටියම හරියට බෝඩේම ගන්නද
Sir, Namanya Ida Hari. Alright, nama ikan yang kita nggak ada, right? Hari.
Amandi putra hagin dinne Amandi. Oh, alright. Putra amar kiano nambe ni kano utre kiye kiye la. Amandi kiena ma utre nambe ni kano kiye Amandi hodai. Putra utre hari nambe ni kano utre ni kiye visi pahai. Nambe ni kano utre ni kiye putre visi pahai. Hodai ya Amandi hodai ya right. Asu ekai de? Hatai. Asu hayai. Ah. Uta kaude Jayamini puta. Aupute asu hayai ne de uttarenne kiyala asu hayai ne de? Alright. Etakota 10 mini gana uttarenne one kiyala asu hayai pute. 10 mini gana uttarenne one kiyala asu hayai. Hari ne de? Alright. Godak yalu hadenawa indara hilla waraddana api himath nathuwa hadamu e right. Hari. Orang itu kuda, megaan utara ya kita abis si pahai megi dia dah suhu hai, hari ni ada, ada. Ini kan dewi gan, tapi ya nama, mudra balam putale dewi gan, mana dewi gan, mudra balam gan, mudah lagi. Kotu ya dia, oke lagi. Sepala ini paper yang malu nade kerja ni ada. Muka ada? Sebagai pala ini paper yang malu nade kerja ni. Ah, oh, mepan sih seperti bahagia paling bahasa bahagia cerita kamaru kira ya lalu kira nama, tapi me udah itu mahasiswa, berikan kuai itu nama paling bahasa bahagia lesi itu, cerita cipta ini katakala, tapi me agudak kai kira kamaru kira tapi agudak me bahasa bahagia lesi kira pilih sah tiga nama, itu paling bahasa bahagia agudak tiga ini ganti kira tuh yang gimana nih deh, ini sah winda ti kamaru winda ti, kalau di kahari itu ada pun ada sah winda ti. Iting ni hemat kira lah, sisa tiba lagi, apitnya rasa bateri amal kira-kira ada kan? Ini tu bude, beri pulak muka ni kau ni, ikah hindah, hundu mandi tamai, hundu mahansir lah, beri dik kira kan? Kita kan kita rasa bateri tamai amal kira kian tu. Dia ni kira buat lagi tu single mak kira ta, ini beri pulak ni dah, cina dia ni, ini ni, ikah kira luak ni, ni ganan rasa bateri amal kira kira nono kali. Ini sah sama ni, seru tadi pandai mahansir lah, ni kan tadi buat lagi ganan ni tu bude, apitnya pulwam bin nono ni, hundu ada pilih beri buat lagi kan? Tiap madra. Hai, mana dewi ni? Kotu ya ti orang yang masang kia, wakin tau ni ya ti orang yang masang kia, wak adu kere, pilitro laba ganne kela kien awa, eveni ganan pahak khadanne kela kien awa, lesi puti amaru me, mana balan dekoh, me kotu ya ti ena masang kia waling, tau me ti ni adu keran dulu, oke nanti. Matu kali agan noide. Ne matu kali agan ne, angka dekat dana kita, cuta kini puti mampu dekya hadir awa, umin ne. Itu kodak api kerana kotu itu yang sangkia baling api rawum itu yang sangkia adu kerana serika kerja selap enna nanti. Itu kodak putala terpulua. Mina balan loko putala hadannya meh mana? Putala balagan. Ser medium makan apa? Mina? Putala kerana pasukan angka dekat dah agatta. Ekar rawum kalah. Ini pasi angka ekar. Hari dah. Orang dah kotu itu yang sangkia balian. Taman kiamat ikal dia. Tak apa punya. Api itu mungkin serliye nama anuuna bay. Eke adukaran dekila kena ma rau me tiada sangkia wakia tapi tiap adukaran mungkin. Orang tiap kapi adukaran dari u. Deng? Orang liye na adukaran dari u. Okey nanti. Eh, kotu air rau mai adin nane deh. Nee, kotu air rau mai adin nee, kotu air rau mai adin nee betul lah. Kotu air rau irak kemangkat ter rau me irak kemangkat ter adukaran mana kita raykeran? Erna deh. Right, mungkin tapi dia dikehendaki lagi lah, berdak naya putih. Main napi adu korakan nama, nama bintu agi hamutre, nama yai, nama tu nak gi hamutre ni kira dah yai, ena hamutre ni kira de, hatte nawa yai. Amaru ya lalu engli bawa kita kalah dande, anita ya hadagi naya, erna ada aare. Orang tawa dah anak ganna, utala balan dona adu kiri me la, kuna tiendo ni, ya kudu kiri la, kemat dah ando ni, eva deng marat dah ganda be, aare. Tapi kagak mau api, saya dikanda panas sate. Panas sate kan, nang. Api rau me oni dah kama. Api kamu ko dolah. Orang api kata dolah. Adu kiri me, nak mana dia? Mana adu kerana ini? Balik mana adu kerana berdua anda kira min?
හතෙන් දෙකක් අඩු කරනවා ඇඟිලි හතක් ගත්තා ඇඟිලි දෙකක් අයින් කළා තව කීයක් තියෙනවද ඇඟිලි පහක් තියෙනවා පහෙන් එකක් අඩු කරනම උත්තරේ එනවා කීයක්ද හතරක් අන්න උත්තරය ආවා කීයක්ද 45 ලේසි නේද ගැටලුවක් නෑ නේද එහෙනම් මේකේ උත්තරේ 69යි මේකේ උත්තරේ කියලා 45යි හරි බෑ පුතේ ඈ මෙන්න තුන්වෙනි තුන්වෙනි එක මෙහෙම තියෙනවා තවත් අපි එකක් ගමු මේකෙන් අපි ගමු 68 උතරට කැමති එකක් ගන්න පුළුවන් 60 ඔව් මේකෙන් ගමු අපි 51 ඔන්න අඩු කරන්න ගත්තා බලමු ඔව් අටින් එකක් අඩු කර ගන්නවා එතකොට උත්තරේ එනවා කීයද 7යි අටින් එකක් ගියාම උත්තරේ එන්නේ කීයද 7යි 6න් 5ක් අඩු කළාම උත්තරේ එනවා කීයද 1ක් 6න් 5ක් ගියාම ඇඟිලි 6ක් අරගෙන 5ක් අයින් කළාම උත්තරේ දියක් එනවද 1ක් එනවා හරි නේද ගැටලුවක් නැහැ නේද ආරයි ඊළඟට සර 4 වෙනි ගානයි 5 වෙනි ගානයි ලියනවා ඔයාලමට හරි ගැස්සලා උත්තරේ කියන්න ඕන හරිද ආරයි සර මම තව එකක් ගන්නම් 76 මේක පුතා අඩු කරගන්න ඕනේ 5ක් ඕන අඩු කරලා 5ක් මට කියන්න ඕනේ උත්තරේ කීයද මම එකෙනෙක්ගෙන් අහනවා ඈ ප්‍රශ්නාංක 2 කියලා දැම්මා පුතේ ප්‍රශ්නාංක 2 කියලා දැම්මා 1 2 3 4 5 කියලා හදනවා එච්චරයි ප්‍රශ්නාංක 2 කියලා දාලා ඒයි වරයි ආ හරි පුතේ තව හදනා ඉන්න චුට්ටක් බලමු අපි නැස අපිට හදන්න සර් ඉන්න වෙලාව සර් වෙලා දෙනවා මම උන්ට ආ හොඳයි ලස්සන හදා ගන්න ඔව්
ඔකේ යනකොට අපිට තුන තුන්වෙනි ගානට යනකම් අපිට ඕන එකක් හදන්න පුළුවන් 4යි 5යි තමයි ওই දෙක හදන්න ඕනි එනේ පුතාලා මෙහෙමයි දැන් සර් බෝඩ් එකේ හදපු ගණන් ටිකම හදාගන්න වෙනේ වෙනේම හදන්න යන්න එපා ඒකට උත්තර වරදින්න පුළුවන් නේ සර්ගේ පුතාලා උත්තර ටික දෙන්නේ ඒක හින්දා මම බෝඩ් එකේ හදපු ටිකම හදාගන්න වෙනේ වෙනේම හදන්න යන්න එපා ඈ සර් අසලිය වෙයි කියන්න ආහගෙන චුටක් කියන්නේ නැහැ තව කට්ටිය හදනවනේ उत्तर ඔන්න පුතාගේ උත්තරේ 71යි බලමු වෙනවද කියලා. පොඩක් ඉන්න මම කැමරාව දාන්නම්. හමු ඉන්න. ආ. මෙන්න ඕ. 6න් 5ක් අඩු කළාම උත්තරේ 1යි. මේ 7 එහෙම මෙතෙන්ද ගෙන ආවා. හොඳයි. අන්න ඉසුරුගේ උත්තරේ හරි ගියද? 71යි. හරි නේද? ආරයි. විනුක කියන්න බලන්න පස්සේ ගාන උත්තරේ. 6 6යි. ආ 6යි. ඔන්න විනුකගේ උත්තරේ බලමු හරිද කියලා මේ. හතෙන් එකක් ගියාම උත්තරේ 6යි 5න් 5ක් ඕනනා පුතා 0යි කියලා දැම්මම කමක් නැහැ විනුගේ උත්තරෙත් හරි පුතා 6යි කියලා දැම්මත් 0යි 6යි කියලා දැම්මත් වැරද්දක් වෙන්නේ නැහැ කතාව පැහැදිලි නේද එහෙනම් පුතේ ඔන්න අපි ගණන් පහක් හදන්න කියලා කිව්වා ගණන් පහක් හදුවා හරි නේද අනික කටි දුක් වෙන්න එපා යාලගේ මං අහන්න එහෙමද අපිට මේ පන්තියේ හැම එක්කෙනාගේම අහන්නේ ගොඩාක් කියලා යනවනේ පුතේ අපිට පැය එකම ආරණේ තියෙන්නේ ඒ නිසා තමයි මම මේ පුතලා එක එක්කෙනාගෙන් අහන්නේ ගණන් දෙකයි ඇහුවේ ඒ නිසා අනිත් අයගෙන් අහන්න නම් එක එක්කනාගේ ගහන්න හොඳේ මේ පුතල හොඳට පන්ති වැටි කරගෙන යන්න හොඳේ නැහැ ඔන්න දෙවෙනි ගාන හරි අහදාගෙන මේ ගණන් දෙක ලස්සන ළමයි 25ක් ඉන්නවා ආයෙ තමයි නේද ලස්සන හදාගන්න ඈ හරි ආ ඔන්න අපි යනවා පුතලගේ ඊළඟ ගාන හරි නේද පුතේ ආ මෙන්න මේක චුට්ටක් බලන්න පුතලට අමාරු වෙයිද කියලා සර් ගානක් හදන්න ඇනි කියලා දෙන්න. අහගන්න කොහොමද වැඩ? මෙතන තියෙනවා මෙහෙම. හොඳට බලාගන්න පුතාලා. ඔව්. ඔව්. හොඳට බලාගන්න පුතාලා මේ. ආ. හරහට හා පහලට අඩු කර පිළිතුර ලබා ගන්න කියලා කියනවා. එතකොට මොකද කරන්න ඕනේ? හරහට කියන්නේ මේ පැත්තට. හරහටත් අඩු කරන්න ඕනේ. ඒ වගේම පහලටත් අඩු කරන්න ඕනේ. සර් එක ගානක් කියලා දෙන්න. මුද්‍ර බලා ගන්න පුතාලා ඊට පස්සේ පුතාලට තනියම හදා ගන්න පුළුවන් වෙයි මුද්‍ර බලා ගන්න හොඳේ රයිට් මෙන්න මුද්‍ර බලා ගන්න මෙන්න පළවෙනි ගාන පුතාලා හදාගෙන මෙහෙමයි ඈ මුද්‍ර බලා ගන්න ඔව් මෙන්න ඔව් තුනේ අපි අංක එක කියලාම දා ගන්න තුනේ එක හරිද තුනේ පළවෙනි ගාන මුද්‍ර බලා ගන්න පුතාලා තනියම හදන්න යන්න එපා ඈ රයිට් මෙතන තියෙනවා පුතලාගේ සමාන ලකුණ දාලා හොඳට බලා ගන්න. මෙතනින් අඩු කිරීමේ ලකුණ දාලා 30යි කියලා දාලා තියෙනවා. ඊට පස්සේ ආයෙ උමු ඉරියඳලා තියෙනවා. හරිද? ආරයි. පුතලා ඉස්සලා කලබල නැතුව ලස්සනට ගාන ලියා ගන්න පුතාලා. ලස්සනට ගා කලබල වෙන්න එපා. දාන ඉස්සලා ලස්සන ලියා ගන්න පුතාලා. සර් 79 න්ද අඩු කරන්න තියෙන්නේ 74 න්ද? නෑ 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 පුතාගේ නෑ මේ ඒ උදාහරණේනේ අපි හදන්නේ පළවෙනි ගාන පුතේ පළවෙනි එක 79 න් තමයි 27ක් අඩු කරන්න තියෙන්නේ තේරුණාද 79 න් 27ක් අඩු කරන්න තියෙන්නේ ඈ 79 න් 27ක්
ලියාගන්නක් ගන්න අඩු කරන්න එපා සර් කියන දෙනකන් ඉන්න. නැත්නම් පුතාල ඔක වැරදියට තේරුම් ගන්නේ අපරාධය හැමුණොත් එමෙ. ඉතල ගන්න ලියාගන්න. ඉවරයි සර්. හොඳයි. Oke, anak putih. Ah, deng mau taruh apa lagi? Tiha, ada kode ibu di dagangnya. Mau kata putih? Ada, me tiha dagangnya ada kode dekat yatim deh. Oh, kode dekat yatim nama apa putih tiha dagangan deh ini. Udah, saya kau ya me komputer pena udah balik lagi putih lagi. Itu kau me me kode dekat pahalin nama tiha di ini ada. දැන් මෙහෙමයි අඩු කරන්නේ හොඳට බලා ගන්න පුතාලා ආ මේ මේ හරහට අඩු කර ගන්නකොට වරදින්න පුළුවන් අපි හොඳට කල්පනාවෙන් අඩු කරන්න ඕනේ මෙන්න බලන්නකෝ ඔව් 9න් 7ක් අඩු කරන්න තියෙන්නේ 9න් 7ක් 9න් 7ක් 9න් 7ක් අඩු කළාම උත්තරේ කීයද 2යි 2යි අන්න පුතා මෙතෙන්ට 2යි කියලා දැන් මස්ටර් එක නිල්පාට පෑනින් දාන්නම් මෙතෙන්ට දා ගන්නවා කීයද 2යි ඊළඟට 7න් අඩු කරන්න ඕනේ දෙකක් 7න් අඩු කරන්න ඕනේ දෙකක් 7න් අඩු කළාම දෙකක් කීයද 5යි 5යි අන්න පුතා මෙතෙන්ට 5යි කියලා දැම්මා ඔව් ඔව් හරහට අඩු කරගන්න එක ඔව් හරහට අඩු කරගන්න එක පුතාගේ හරිනේ දැන් පහළට දෙකෙන් බිඳුවක් අඩු කළාම කීයද 5යි 5යි හොඳයි ඔව් 5න් 3ක් අඩු කළාම කීයද 2යි අන්න එනම් උත්තරේ නවා කියන්නේ 22යි කියා කෙනාද උත්තරේ 22යි අන්න එතකොට මුතේ ඔව් ඔව් අපි හරහට අඩු කළා ඒ වගේම පහළට අඩු කළා ඔන්න පළවෙනි ගාන හරිද ආ ලස්සන හදා ගන්න පුතල හැම එක්කෙනාම සර් දෙවෙනි ගාන කියලා දෙන්න චුට්ටක් ඉන්න කලබලේ හදන්න එපා ඈ අපේ එක්කෙනාම හදා ගන්න उत्तरे තනියම මේක හදන්නේ මම දෙනවා තනියම හදන්න ගණන් ඉස්සලා අපි මේක ලියා ගන්න පුතා ලස්සනට ප්‍රශ්න අංක දෙක දාලා ලස්සන ලියා ගන්න හරි සර් ආ ලස්සනට හදා ගන්න ඈ නෑ සර් හරි පුතා හදා ගන්න මම වෙලාව දෙන්නම් ඈ වෙලාව දෙන්නම් ලස්සනට හදා ගන්න හරි සර්. ලස්සන හදාගන්න ඈ. හරි සර්. ආ. මේ විදිහට හදද සර්? පුතා මට පෙන්නුවාට පේන්නේ නෑ පුතේ. හරි සර්.
Deng ona hati ya mahari ni. Deng balan deh. Ateng hatara kadu keran deh ori. Ateng hatara kadu keran mak iya deh. Hatara. Hatara. Anna meten deh hatara deh. Hatren deka kadu keran deh ori. Hatren deka kadu keran mak iya deh. Deka. Anna hari. Ora ok deh. Hara hara kadu keran ni ke hari ni deh. Adem pahala kadu keran deh ori ni. Hatren deka kadu keran mak iya deh. Tunai. Tunai. Nih, ni kak kalu kalah macam iya deh. Ekai. Anna uttre awa, meten ta visi hatar eh, meten ta awa kiiya deh, dahatun. Deng hari ni, visi hatarai, dahatun. Hari ni kalu agne ni, unnu agi apa hatan lo? Teh deh deh, aha ta agan uta dewani gana asenat. Bodi ke pen? Bodi ke pen hari uti. Hari sir. Uta asenat ada agan deh. Hari se. Mai kof kala dia akan ikut ye. Hari sir. Hari. Hari sir. Hari sir. Hari Saya kotara dukiri malang gede kolahane. Kian gede? Adukiri malang gede kolahane kohamada. Nek, adukiri malang gede kolah api de gane dira dira ne gede. Putra dobe mantala dina kampure malang deku. Putra lagi adukiri malang dira dira ne kolah ada ala dien ne. Teu ma dek nisa, meke meke adu kolah ada. Maya pere meke ne wakira kian. Dira ne kolah gane dira ne kolah eh? Hari de? Hari se. Hari ya. Orang tuh mungkin ikan. Mudah balakan tuh mungkin ikan, eh? Entuh mungkin ikan, eh? Right. Mudah balakan tuh mungkin ikan, eh? Bena tuh. Tuh mungkin ikan bisa main dia, ne? Dan cuma bena sahkar. Ekor dia nampi balamu ada akan keluar lagi, eh? Asuh hatar. Adu kirim. Meten ilat kau madu pelan pas itu mai make in nuri. Mana kian deh? Hantar tu na in mana kia tadu keran nuri? Hantar ini deka. English kiri. Mama mana kita meten eh? Oh, hantar ini tu na. Oh, hantar ini agan deko hantar ini tu na in mana kia tadu adu keran nuri? Ekak. Ekai. Anna hari hantar ini kia tadu adu keran nuri. Ekai. Eka hari. Ateng. Hatarak enna nang kiya tapi adu karan doni. Hatarak adu karan doni. Anna hari ini tenta apa kiya de? Hatari sekali. Ani petra lesi negar luak meni. Mena balan de? Oh. Tunen negar adu karan hamu utere deka. Mangi mangi tu kal meni dan ya. Tapi weni kiya de? Sebenarnya tunggu ni kan? Tunggu ni kan? Oh. Tunen negar adu karan pasti deka. Hatari deka adu karan pasti utere ni kiya de? Deka. Enam utara yang kita akan nama kiri de, visi dekai utara kiri kita akan ne, visi dekai kimi ni kan de, tum ni kan, hari de, ah ada akan last tum ni kan, hari se, muda ye, hari se, nasa, nasa, hari se, asal nak akan tum ni kan, hari se, muda ye, nasa. Akan ada orang besar yang lain, na?
Hari, katnya mah hari deh. Mic off kalau dia neta mah mic off karna. Mana hantar ini kan? Mana hantar ini kan? Tasnahan avastava denna naththam haradaray puthe mic off karala tasnahan avastavak denna mudera hari menna hatharawini gaana hondara bala ganna hatharawini gaana mudera hondara bala ganna hatharawini gaana oh 93 adu kirima biskotuwak samaan lakunu damma මෙතන තියෙනවා 33 ඊට පස්සේ පුතාලාට 21ක් අඩු කරන්න කියලා කියනවා අඩු කිරීමේ ලකුණ දාලා ඔන්න අඩු කරන්න ලියු දැන් මේකෙන් මෙන්න මෙතෙන්ට දාන්න ඕන අපි සංඛ්‍යා දෙක ඒක අඩු කළාම මේක එනවා මේකෙන් මේක අඩු කළාම මේ උත්තරේ එනවා හොඳට බලා ගන්න පුතා 3ෙන් හොඳට බලා ගන්න 3ෙන් කීයක් අඩු කළාමද Tuneng, wala dan nama tuneng, tuna enna nang, aduka randa wengi kiyade binduan, tuneng binduan ka aduka lahama tama utre tuna ikira kiyan, ini pasi betana nawe yati yama, tuna enna nang api kiyade aduka randa wengi, hayak aduka randa wengi, tuneng binduan ka aduka lahama utre tunai, naming. Haya kalu kalah hamu utre tunai. Hari ini kita luak neni. Irpasse tunen eka kalu kalah hamu utre dekai manil pare penin danan dekai. Tunen deka kalu kalah hamu utre nekia dekai. Anne utre nama kia de dola hak ke nama. Anne hinam pute meten de utre hatai kela dana nama. Meten de utre dola hai kela dana. Deng hari ini de. Wardin neni de. ඔන්නෝයි විදියට අපි ලස්සනට පිළිවෙල මේ වගේ ගානක් හදන්න ඕනේ අමාරු නෑ සර් බොහෝම සරලව පැහැදිලිව කියලා දෙනවා ඔයාලා මේක හොඳට තේරුම් ගන්න. එතකොට පුළුවන් හදාගන්න. කීවෙනි ගානද අපි ඉන්නේ? හතරවෙනි ගානේ. ලස්සනට හදාගන්න තර හතරවෙනි ගාන. වෙලාවක් දෙන්නම් හදාගන්න. හතරවෙනි ගාන. ලස්සනට හදාගන්න. තව හදරේ කෙනෙක් ඉන්නවා නම් chat box එකේ message එකක් දාන්න හදනවා කියලා. හදරේ කෙනෙක් ඉන්නවා නම් තව message එකක් දාන්න පුතේ. නැත්තම් මම ඊළඟ ගානට යනවා. පස්සේනි ගානට. ඔන්න මම පස්සේනි ගානට යනවා. right. කවුරුත් හදලා ඉවරයිනේ. right. මෙන්න පස්සේනි ගාන හොඳට බලා ගන්න. right. මේක මම කරනවා. මෙන්න පස්සේනි ගාන. මෙන්න පස්සේනි ගාන. හොඳට බලා ගන්න පුතා පස්වෙනි ගාන කොහොමද හදාගන්නේ කියලා. ඒක ලේසි. 89 න් අඩු කරන්න ඕනේ 42ක්.
සමාල චුට්ටක් නම පහලින් යන අම්පුතරාට දෙමදි දෙන්නේ නැතුව යයි 89 න් අඩු කරන්න ඕනේ කීයක්ද 42ක් සමාල ලකුණු දැම්මා ඉස්කොටුවක් තියෙනවා ඊට පස්සේ මෙතන අඩු කිරීම 20 තියෙනවා ඊට පස්සේ පුතාලා මෙතෙන්ට උත්තරේ ගන්න ඕනේ මෙතෙන්ටත් ගන්න ඕනේ මෙතෙන්ටත් ගන්න ඒ ගන්න ලේසි නේද පුතේ ගැටලුවක් නැහැ නේ රයි හොඳට බලමු අපි ඔව් 9 දෙකක් අඩු කරන්න කියලා කියන්නේ 9 දෙකක් අඩු කරන්න කියලා කියන්නේ උත්තරේ එන්නේ කීයද 7 ඇඟිලි ඕන නම් පුතාලට ඇඟිලි ගන්න පුළුවන් 8 4ක් අඩු කරන්න කියලා කියන්නේ 8 4ක් අඩු කරන්න කියලා කියන්නේ 8 4ක් අඩු කරගන්න උත්තරේ එන්නේ කීයද 4යි 7න් බිඳුවක් අඩු කරන්න කියලා කියන්නේ 7යි 4න් 2ක් අඩු කරන්න කියලා කියන්නේ 2යි එහෙනම් මෙතෙන්ට උත්තරේ 47 ආවා මෙතෙන්ට ආවා කීයද 27 දැන් හරි නේද ඉතින් මේවා අමාරු නෑ සර් බොහොම පැහැදිලිව නිරවුල පුතලට කියලා දෙනවා ඔයාලා බොහොම පිළිවෙල ලස්සනට හදාගෙන යන්න ඕනේ තේරුණාද හදාගන්න පුතේ ලස්සන කාටද ගැටලුවක් එහෙම තියෙනවා නම් දාන්න chat box එකේ message එකක් ඈ ලස්සනට හදාගන්න ලස්සනට හදාගන්න එතකොට ඊළඟ පුතාලගේ 4 වෙනි ගාන අමාරු නෑ අඩු කරන්න තමයි තියෙන්නේ හැබැයි වගන්ති ලියා ගැටලු විසඳන්න කියලා කියන්නේ එතකොට දැන් සංඛ්‍යා අඩු කරන්න තියෙන එක හරි හැබැයි අපි වගන්ති ලියන්න ඕනේ පුතාලා වගන්ති ලියනකොට පුළුවන් තරම් කෙටියෙන් හැබැයි ඕන දේවල් ටික ලියන්න ඕනේ කෙටියෙන් ඕන දේවල් ටික ලියන්න ඕනේ අන්න එතකොට අපි වගන්තිය ලියලා තමා දැන් ඔන්න අලු කිරීම කරන්න මම පුතාලට මේකේ වගන්තිය ලියන හැටි කියලා දෙන්නම් කොහොමද කියලා එතකොට පුතාලට පුළුවන් ඉස්සරහට තනියම කරගෙන යන්න එතකොට වගන්ති ලියන එක අපි එකතු කිරීමේ තියෙනකොට කළා වගන්ති ලියන්න අපිට එකතු කිරීමේ තියෙනකොට කළා එතකොට අමාරු නෑ හොඳට පරිස්සමෙන් කරගෙන යන්නයි තියෙන්නේ මෙන්න බලන්නකෝ පළවෙනි ගාන සර් වගන්ති ලියන හැටි කියලා දෙන්න පන්තියක සිටි සිසුන් 45 දෙනාගෙන් 12 දෙනෙක් ක්‍රීඩා පිටියට ගියහ ක්‍රීඩා පිටියට කියන්නේ සෙල්ලම් කරන්න ගියා කියලා කියන්නේ පන්තියේ දැන් සිටින සිසුන් ගණන කීයද පන්තියක සිටි සිසුන් 45 දෙනාගෙන් 12 දෙනෙක් ක්‍රීඩා පිටියට ගියහ 12 දෙනෙක් ක්‍රීඩා කරන්න ගියා වාගින් අහනවා පන්තියේ දැන් සිටින සිසුන් ගණන කීයද මෙන්න මෙහෙමයි අපි වගන්ති ලියලා උත්තරේ ගන්න හොඳට බලා ගන්න නෑ රයි මෙන්න වගන්ති ලියලා උත්තරේ ගන්න හොඳට බලා ගන්න රයි උතල දා ගන්නවා 4 අංක 1 කීයද 4 අංක 1 ඒක රවුම් කළා අංක 1 පහලින් දැම්මත් කමක් 4 අංක 1 ඒතර වගන්ති ලියනකොට කෙටි වෙන්නත් ඕනේ
ඔක්කොම තියෙන ටික ලියන්නේ ගානේ අවශ්‍ය දේවල් විතරක් තෝරලා බේරලා අපි ලියනවා. ඉතින් අපි පළවෙනිම ගාන්තිය ලියන්නේ මෙහෙමයි. පන්තියේ සිටින සිසුන් ගණන පන්තියේ සිටින සිසුන් ගණන පන්තියේ සිටින සිසුන් ගණන කීයක් ඉන්නවද පන්තියේ සිසුන් 45ක් ඉන්නවා මෙතෙන්ට දාගත්තා කීයද 45 පන්තියේ සිසුන් කී දෙනෙක් ඉන්නවද 45ක් ඉන්නවා අන්න අපි 45යි කියලා දැම්ම තේරුණාද රයිට් ඊට පස්සේ ලියා ගන්නවා ක්‍රීඩා පිටියට ගිය සිසුන් ගණන ගිය සිසුන් ගණන ක්‍රීඩා පිටියට ගිය ළමයි ගාන ළමයි කියලා කියන්නේ සිසුන් ක්‍රීඩා පිටියට කී දෙනෙක් ඉන්නවද 12 දෙනෙක් ගියා කියලා කියනවා කියා ගියාද 12ක් ගියා ඊට පළවෙනි වගන්තිය පන්තියේ සිටින සිසුන් ගණන 45යි ක්‍රීඩා පිටියට ගිය සිසුන් ගණන කීයද 12යි අපෙන් අහන්නේ ඉතිරි සිසුන් ගණන කීයද කියලා එහෙනම් පුතලා ඊළඟ වගන්තිය ගන්නවා ඉතිරි සිසුන් ගණන ඉතිරි සිසුන් ගණන ලස්සන අකුරෙන් ලියන්න ඕනේ ඉතිරි සිසුන් ගණන හොයන්න මේකෙන් අපි මෙන්න මේ වගේ ඉරියඳලා මේකෙන් මේක අඩු කර ගන්නවා මට දැන් ඔයාලට පුළුවන් හැම එක්කෙනාටම මේක අඩු කර ගන්න වගන්තිය තමයි අපි හරියට ලියන්න ඕනේ වගන්ති හරියට ලියා ගත්තා නම් අපිට අඩු කර ගන්න එක අමාරු දෙයක් නෙවෙයි අඩු කරන ගණන් දෙන්න අපිට ඕන තරම් හදන්න පුළුවන් පුතේ මෙන්න අඩු කර ගන්නවා 5න් 2ක් ගියාම උත්තරේ 3ක් එනවා 4න් 1ක් ගියාම උත්තරේ කීයක් එනවද 3ක් එනවා ඒ කියන්නේ පන්තියේ දැන් සිසුන් කී දෙනෙක් ඉන්නවද 33 දෙනෙක් ඉන්නේ හරි නේද රයිට් මෙන්න වගන්ති ආයේ කියන්නම් පන්තියේ සිටින සිසුන් ගණන 45යි ක්‍රීඩා පිටියට ගිය සිසුන් ගණන 12යි ඉතිරි සිසුන් ගණන කීයද 33යි හරිද තව පාරක් වගන්ති කියන්නම් බලන්න පන්තියේ සිටින සිසුන් ගණන 45යි ක්‍රීඩා පිටියට ගිය සිසුන් ගණන 12යි ඉතිරි සිසුන් ගණන කීයද 33යි මේකේ අඩු කරන්නේම කොහෙවත් දාන්නේ අඩු කිරීමේ ලකුණුෙම මෙතෙන්ට දාන්නේ වගන්ති ලියනකොට වගන්ති ලියලා අපි උත්තරේ ගන්නවා විතරයි ඒ වගේ අපි අඩු කිරීමේ ලකුණු දාන්නේ නැහැ කතාව පැහැදිලි නේද ගැටලුවක් නැහැ නේද ඔන්න වගේ අපි මේ සමාන ලකුණු ටික පුතාලේ පිළිවෙල ලස්සනට එන්න ඕනේ එකක් සමාන ලකුණක් මෙහෙම එන්න බෑ ඔහොම හරි කැතයි එහෙම වුණොත් ඒක නිසා සමාන ලකුණ මෙතෙන්ට දාලා ඔන්න වගේ එක පිළිලට පුතාලා උත්තර ටික ලස්සනට ගන්න ඕනේ ඒක නිසා ලස්සනට අපි මෙන්න මේ වගේ වගන්ති ලියලා හදන්න අවශ්‍ය වෙනවා තේරුණාද ආරක් ලියා ගන්න පුතාලා ලස්සනට පුංචි වෙලාවක් දෙන්නම් පුංචි වෙලාවක් දෙන්නම් ලස්සන හදා ගන්න උතර පස්සේ තිබුණොත් අහන්න අවස්ථාවක් දෙන්නම් ඈ පන්ති ඉවරගෙන ලං වෙන අවස්ථාවක් දෙන්නම් ඈ නැත්නම් ඔයාලා කතා කරද්දී කෝල් එනවා වගේ දෙන්න නේද හරි කරදර ඉවරන්න බෑ පුතේ එතකොට ඒ නිසා දැන් ගැටලුවක් නෑනේ chat box එකට අනවශ්‍ය message දාන්න එපා ඔය එක එක ආකාරයේ මූණු වරේ මේ දානවා දාන්න එපා පුතේවා අවශ්‍ය දෙයක් තිබුණොත් විතර chat box එකට දාන්න හරි නේද රයිට් ඊළඟට තව හදන කෙනෙක් ඉන්නවනම් සර් මැසේජ් එකක් දාන්න මම හිතන්නේ කඩියම් හදලා ඇති කියලා හිතනවා රයිට් මෙන්න පුතලා ඊළඟ ගාන එක ලේසියි අමාරු නෑ
අත්තක පිපි මල් ගණන 34යි එයින් මල් 24ක් කඩා ගන්න ලැබිනි නම් අත්තේ ඉතුරු මල් ගාන කීයද කියලා අහන්න. එතකොට අත්තක පිපි මල් ගණන 34යි එයින් 24ක් කඩා ගත්තලු තව මල් කීයක් ඉතුරුද කියලා අහනවා. ඒකේ සර වගන්ති දෙන්නේ කියලා දෙනම් පුතාලාට හැබැයි 34න් 24ක් නම් අඩු කර ගන්න පුළුවන් නේද? 34න් 24ක් අඩු කර ගන්න පුළුවන්. වගන්ති ලියන හැටි සර් කියලා දෙන්නම් කොහොමද කියලා. මෙන්න වගන්ති ලියනවා. මේ ගාන මකනවා හොඳට බලා ගන්න. ආරයි. පුතාලගේ කීවෙනි ගාන දැන් අපි යන්නේ දෙවනි ගාන. මෙන්න දෙවනි ගාන හොඳට බලා ගන්න. අංක දෙක හොඳට බලා ගන්න. අංක දෙක හොඳට බලා ගන්න. එතකොට අපි පළවෙනි වගන්ති ලියන්නේ අත්තේ ඇති මල් ගණන. මම අපි ලියන්නේ අත්තේ ඇති මල් ගණන මල් ගණන අත්තේ ඇති මල් ගණන හොඳට බලන්න පුතලට දීලා තියෙන්නේ කීයද 34යි අත්තේ ඇති මල් ගණන කීයද 34 අත්තේ ඇති මල් ගණන කීයද 34 ඊළඟට කඩාගත් මල් ගණන කඩාගත් මල් ගණන කඩාගත් මල් ගණන හොඳට බලා ගන්න කඩාගත් මල් ගාන දෙනවා පුතාලට කීයද 24යි කියලා. කියන කඩාගත් මල් ගාන 24යි. එතකොට අත්තේ ඇති මල් ගාන 34යි කඩාගත් මල් ගණන කීයද 24යි. හරි ලේසි නේද? ඊට පස්සේ ගන්නවා ඉතිරි මල් ගණන. මොකද අපි ගන්නේ ඉතිරි මල් ගණන. ඉතිරි මල් ගාන බලන්න අපි 34න් 24ක් මොකද කරන්නේ? අඩු කරගන්න. 34න් 24ක් අපි මොකද කරන්නේ? අඩු කරගන්න. 4න් 4 බිඳුව වෙනවා. 3න් 2 ගියාට පස්සේ උත්තරේ කීයද? 1යි. තව මල් කීයක් ඉතුරු වෙලා තියෙනවද? 10ක් ඉතුරු වෙලා තියෙනවා. තේරුණාද? එතකොට අපිට මෙන්න මේ වගේ ගණන් පුතලට අඩු කරගන්න ලේසි. හැබැයි වගන්ති ලියනකොට වරදින්න පුළුවන්. ඒක නිසා අඩු කරගන්නවා වගේම වගන්තියත් හරියට ලියන්න ඕනේ. එහෙම වුණොත් තමයි පුතලට ලකුණු ඔක්කොම හම්බ වෙන්නේ. මොකද අපි වගන්තිය හරියට ලියන්නේ නැතුව අඩු කළොත් තමයි ගාන වැරදි. ඒ නිසා අපි වගන්තියත් හරියට ලියලා අඩු කරගන්න ඕනේ ආරයි. හදාගන්න පුතාල දෙවනි ගාන ලස්සනට. දෙක. ලස්සනට හදාගන්න ඕනේ ලස්සන හදාගන්න. තව හදන කෙනෙක් ඉන්නවද? තව හදන කෙනෙක් ඉන්නවද? කට්ටිය මන්දේ ඉවරයි නේද පුතේ? right. අපි යනවා තුන්වෙනි ගානට. තව හදන කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න ඕන මම යනවා තුන්වෙනි ගාන. මෙන්න තුන්වෙනි ගාන. හොඳට බලා ගන්න තුන්වෙනි ගාන. right. හරි. මේක මම කරනවා. right. අපි මේ අභ්‍යාසයේ ගණන් ටික හදලා අවසන් කරනවා හොඳ නේද? මෙන්න තුන්වෙනි ගාන හොඳට බලා ගන්න මේක මම කරනවා. right. මෙන්න තුන්වෙනි ගාන. හොඳට බලා ගන්න තුන්වෙනි ගාන. ඔයාලගේ මෙහෙම කියනවා.
ඉඩමක සිටිය හැකි පොල් පැල සංඛ්‍යාව උතාර දෙනවා කීයක්ද 95 98යි කියලා දැනට පැල 53 සිටුවලා තියෙනවලු තව පැල කීයක් සිටුවන්න පුළුවන්ද කියලා අහන්න තේරුණාද රයි මොකද අහන්නේ ඉඩමක පොල් පැල 98ක් තියෙනවලු දැනට පැල 53 සිටුවා තියෙනවලු තව පැල කීයක් සිටුවිය හැකිද කියලා අහන්න එතකොට අපි වගන්ති ලියනකොට ඔන්න වගේ ගණන් වල පුතේ පරිස්සම් වෙන්න ඕනේ අපි මෙහෙමයි පළවෙනි වගන්ති ලියාගන්න සිටුවිය හැකි පොල් පැල ගණන සිටුවිය හැකි පොල් පැල ගණන එතකොට අපිට දෙනවා සිටුවන්න පුළුවන් පොල් පැල ගණන කීයක්ද 98යි කීයක් තියෙනවද 98 කීයක් තියෙනවද 98 ඊට පස්සේ ගන්නවා සිටුවා ඇති පොල් පැල ගණන සිටුවා ඇති පොල් පැල ගණන සිටුවා ඇති පොල් පැල ගණන බලන්න පුතලට කියනවා කීයක් සිටුවලා තියෙනවද හොඳට බලන්න 53ක් සිටුවලා තියෙනවා කීයක් තියෙනවද 53ක් සිටුවා තියෙනවා සිටුවියේ හැකි පොල් පැල ගණන 98යි සිටුවා ඇති පොල් පැල ගණන කීයද 53යි ඊළඟ වගන්ති තමා පරිසම් වෙන්න ඕනේ සිටුවීමට හැකි පැල ගණන නැත්නම් තව සිටුවීමට හැකි පැල ගණන තව සිටුවීමට හැකි පැල ගණන මෙතන ගත්තා තව සිටුවීමට හැකි පැල ගණන තව සිටුවීමට හැකි පැල ගණන අන්න පුතා මේ වගේ ඉරියදලා ලස්සන උත්තරේ ගන්න දැන් ඉතින් ඕනේ යාළුවෙකුට අපේ පන්තියේ උත්තරේ ගන්න පුළුවන් පුතේ කාටවත් බැරි කමක් නැහැ තව පාරක් වගන්ති කියන්නම් සිටුවිය හැකි පොල් පැල ගණන 98යි සිටුවා ඇති පොල් පැල ගණන 53යි තව සිටුවීමට හැකි පැල ගණන තව සිටුවීමට හැකි පැල ගණන සිටුවිය හැකි පොල් පැල ගණන 98යි සිටුවා ඇති පොල් පැල ගණන 53යි තව සිටුවීමට හැකි පැල ගණන පොල් පැල ගණන කියලා කිව්වත් කමක් නැහැ පැල ගණන කීයද අන්න හොයාගන්න ඕනේ මෙන්න හොයාගන්නා විදිය හොඳට බලාගන්න 8න් 3ක් අඩු කරගන්නවා උත්තරේ එන්නේ කීයද 5යි 9න් 5ක් අඩු කරගන්නවා උත්තරේ එන්නේ කීයද 4 8න් 3ක් අඩු කළා උත්තරේ එන්නේ 5යි 9න් 5ක් අඩු කළා උත්තරේ එන්නේ කීයද 4යි අන්න උත්තරේ එනවා කීයද 45 දැන් හරි නේද ඔන්න ඔය විදිහට අපිට පුළුවන් නම් හදාගන්න පුතේ වගන්ති ලියලා හරියට කිසිඳු ගැටලුවක් නැහැ. හැබැයි වගන්ති ලියන පරිස්සම් වෙන්න ඕනේ. අනවශ්‍ය දේවල් ලියන්න බෑ. තෝරාගත්ත දේවල් විතරක් ලියලා ලස්සනට අපි ගන්න ඕනේ. තේරුණාද? කීවෙනි ගානද? තුන්වෙනි ගාන හදාගන්න පුතේ ලස්සන. ලස්සන හදාගන්න තව හදන්නේ කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න සර් ඈ මම කලබලේ බෝඩ් එක මකන්නේ නැහැ ඔයාලා හැම එකේනම හදාගන්නකම් ඉන්නව ඈ ඔව් ගොඩක් අය ඉවරයි කියලා මැසේජ් එකක් දානවා ලස්සන හදාගන්න
හරිද? right. ඔන්න ඒ ගාන සර මකනවා බෝඩ් එකේ. right. ඊට පස්සේ අපි යනවා පුතාලගේ හතර වෙනි ටොපි ගානක් කියන්න. right. මෙන්න හතර වෙනි ගාන හොඳට බලා ගන්න. හොඳේ? මෙන්න හතර වෙනි ගාන මේක මකනවා ඈ. right. මෙන්න හතර වෙනි ගාන. හොඳට බලා ගන්න. හතර වෙනි ගාන මෙහෙමයි අහන්න. බෝතලයක ටොපි 89ක් තිබුණලු ළමයින්ට බෙදා දුන් ගාන 37යිලු. ඔයාලෙන් අහනවා බෙදා දුන් ටොපි ගණන කීයද කියලා අහන්න. එතකොට මෙන්න මේක චුට්ටක් අමාරුයි. බෝතලයක ටොපි 89ක් තිබුණා ළමයින්ට බෙදා දුන් පසු වෙයි ඉතිරි උනාලු 37ක්. ඔයාලෙන් අහනවා බෙදා දුන් ගාන කොච්චරක්ද කියලා. එතකොට වගන්තිය දෙනකොට ඔන්න වගේවා පරිස්සම් වෙන්න ඕනේ වරදින්න පුළුවන්. තේරුණාද? අපි මෙහෙමයි වගන්තිය ලියාගන්න. හොඳට බලා ගන්න. බෝතලයේ ඇති ටොපි ගණන බෝතලයේ ඇති ටොපි ගණන බෝතලයේ ඇතියන් ටොපි ගාන හොඳට බලන්න. ඔයාලට කියනවා කීයද? 89යි. බෝතලේ ටොපි ගාන කීයද? 89යි. අමාරු නෑ නේද? තේරෙනවද? බෝතලේ තියෙන ටොපි ගාන කීයද? 89යි. ඊට පස්සේ ඉතිරුනේ ටොපි ගාන තමයි දීලා තියෙන්නේ කොච්චරක්ද කියලා. ඉතිරුනේ ගාන තමයි දීලා තියෙන්නේ. ඉතිරි ටොපි ගණන. ඉතිරි ටොපි ගණන. ඉතිරි ටොපි ගණන. ඉතිරි ටොපි ගණන වලට දීලා තියෙනවා හොඳට බලන්න 37යි. කියා තියෙනවද? 37ක් තියෙනවා. ඊට පස්සේ ඔයාලෙන් අහන්න පුතේ හොඳට බලන්න වගන්තියේ බෙදා දුන් ටොපි ගාන අහන්නේ මෙතන ගන්නවා බෙදා දුන් ටොපි ගණන බෙදා දුන් ටොපි ගණන අන්නේ වගන්තිය පටල වෙන්න පුළුවන් නේද මාරු වෙන්න පුළුවන් නේද අන්නේම හොඳට පරිස්සමෙන් හදන්න ඕනේ තාපාරා වගන්තිය කියන්නේ දෙමින් බෝතලේ ඇති ටොපි ගණන 89යි ඉතිරි ටොපි ගණන 37යි බෙදා දුන් ටොපි ගාන වාගන්න මේකෙන් මේක අපි මොකද කරන්නේ අඩු කරන්න ඕන. ඔන්න පුතේ පරිස්සම අඩු කර ගන්න ඕනේ වරද ගන්නේ නැතුව. මෙන්න අඩු කර ගන්නවා. 9න් 7ක් 9න් 7ක් ලේසි උත්තරේ ඉන්නේ කීයද? 2යි. 8න් 3ක් අඩු කර ගන්නවා ලේසි. 8න් 3ක් ගියාම උත්තරේ ඉන්නේ කීයද? 5යි. බෝතලේ ඇති ටොපි ගණන 89යි ඉතිරි ටොපි ගණන 37යි බෙදා දුන් ටොපි ගණන කීයද? 52යි. හරි නේද? පැහැදිලි නේද? අපාරම් බලමුද? බෝතලයේ ඇති ටොපි ගණන 89යි ඉතිරි ටොපි ගණන 37යි බෙදා දුන් ටොපි ගණන කීයද 52යි කොහොමද 52 ආවේ මේකෙන් මේක අඩු කර ගන්න උත්තරේ එන්නේ කීයද 52යි දැන් හරි නේද ඔන්න බලන්න අමාරුයි කියලා කියන ගාන වගන්ති ලියන්න අමාරු ගානක් බොහොම පිළිවෙලට සර් කියලා දෙන විදිහ නිසා මේක හොඳට තේරුම් ගන්න පුතාලා ඒකට අමාරු නෑ තියෙන කල්පනාවෙන් ලස්සනට හදාගෙන යන්න විතර තේරුණාද හදාගන්න කියවෙන ගානද හතර වෙනි ගාන ලස්සන හදා ගන්න උනේ. තව හතර කෙනෙක් ඉන්නවද? තව හතර කෙනෙක් ඉන්නවද? හරි නේද? කඩියම හරි නේද? ආරයි. ඔන්න අපි ඊළඟ ගානට යනවා. හොඳ නේද? උතරගෙ කිවිණි ගානද? පස්වෙනි ගාන. හොඳට බලාගෙන පස්වෙනි ගාන මෙහෙමයි කියන්නේ. අමාරු නෑ. හොඳට කල්පනාවෙන් කියවන්න ඕන. හොඳට බලාගන්න. එක මල්ලක වඩ්ගෙඩි 96 කි
තවත් මල්ලක පුවක් ගෙඩි 72කි මලු දෙකෙහි ඇති පුවක් ගෙඩි ගණන අතර වෙනස කීයද කියලා යහන්නේ පරිස්සම් වෙන්න ඕන වරදින්න පුළුවන් මුදේරයි මොකද ගාන එක මල්ලක පුවක් ගෙඩි ගණන 96යි තවත් මල්ලක පුවක් ගෙඩි ගණන 72යි මලු දෙකෙහි ඇති පුවක් ගෙඩි ගණන අතර වෙනස කීයද කියලායි අපෙන් අහන්නේ එතකොට මේකේ වගන්ති ලියනකොට අපි පරිස්සම් වෙන්න ඕනේ වරදින්න පුළුවන් ඒ නිසා මුගේ පරිස්සමෙන් වගන්තිය ලියලා අපි ගන්න ඕනේ පුතේ දැන් පුතලට අඩු කර ගන්න පුළුවන් කියලා සර් දන්නවා ඒකේ පුතලට ගැටලුවක් නැහැ දැන් වගන්ති ලියන්න හොඳට පුරුදු වෙන්න ඕනේ මෙන්න අපි වගන්ති ලියලා උත්තරේ ගන්නම හොඳට බලා ගන්න හොඳේ මෙන්න වගන්ති ලියලා උත්තරේ ගන්නම හොඳට බලා ගන්න හොඳේ මෙහෙම මල්ලක ඇති පුවක් ගෙඩි ගණන මල්ලක ඇති මල්ලක ඇති පුවක් ගෙඩි ගණන පුවක් පුවක් ගෙඩි ගණන මල්ලක ඇති පුවක් ගෙඩි ගණන එතකොට වගන්ති කියලා ලස්සනට අපි ගන්නවා මල්ලේ තියෙන පුවක් ගෙඩි ගණන හොඳට බලන්න අපිට කියනවා මල්ලේ පුවක් ගෙඩි කීයක් තිබුණාද 96ක් තිබුණා කීයක් තිබුණාද 96ක් තිබුණා ඊට පස්සේ තවත් මල්ලක තිබුණා කියලා අපිට කියනවා තව පුවක් ගෙඩි එහෙනම් අපි ගන්නවා ඊළඟ වගන්තිය අනෙක් මල්ලේ ඇති ගෙඩි ගණන අනෙක් මල්ලේ ඇති ගෙඩි ගණන ඇති ගෙඩි ගණන අනෙක් මල්ලේ තිබුණ ගෙඩි ගණන පුතාලට කියනවා කීයක්ද හොඳට බලා ගන්න 72යි කීයක් තියනවාද 72යි එක මල්ලක පුවක් ගෙඩි 96ක් තිබුණලු අනෙක් මල්ලේ පුවක් ගෙඩි කීයක් තිබුණාද 72ක් තිබුණලු දැන් පුතාලෙන් අහනවා මලු දෙක අතර පුවක් ගෙඩි වල වෙනස නේද අපි මෙහෙම ලියා ගන්නවා මලු දෙකෙහි ගෙඩි ගණනේ වෙනස ගෙඩි ගණනේ වෙනස මලු දෙකේ ගෙඩි ගණනේ වෙනස තාපන වගන් වගන් කියන්න හොඳට බලා ගන්න පුතාලා මෙන්න මල්ලක ඇති පුවක් ගෙඩි ගණන 96යි අනෙක් මල්ලේ ඇති ගෙඩි ගණන 72යි මලු දෙකෙහි ගෙඩි ගණනේ වෙනස මලු දෙකෙහි ගෙඩි ගණනේ වෙනස මේකෙන් මේක අඩු කරන්න කියලා කියන්නේ තේරුණාද රයිට් මල්ලක ඇති පුවක් ගෙඩි ගණන 96යි අනෙක් මල්ලේ ඇති ගෙඩි ගණන 72යි මලු දෙකේ ගෙඩි ගණනේ වෙනස බලන්න මේකෙන් මේක පුතාලා මොකද කරන්න ඕනේ අඩු කරන්න ඕනේ වරදින්න පුළුවන් පරිස්සමට අඩු කරන්න ඕනේ මෙන්න අඩු කර ගන්නවා 6න් 2ක් අඩු කර ගන්නවා උත්තරේ එන්නේ කීයද 4යි ලේසි 9න් 7ක් අඩු කර ගන්නවා උත්තරේ එන්නේ කීයද 2යි එහෙනම් මලු දෙකේ ගෙඩි ගණනේ වෙනස කීයක් වෙනවද 24ක් වෙනවා මලු දෙකේ ගෙඩි ගණනේ වෙනස කීයක් වෙනවද 24ක් වෙනවා අන්න උත්තරේ එන විදිය එහෙදට තව තවත් අගන්තිය බලන්න මල්ලක ඇති පුවක් ගෙඩි ගණන 96යි අනේ මල්ලේ ඇති ගෙඩි ගණන 72යි මලු දෙකේ ගෙඩි ගණනේ වෙනස බලන්න 96න් 72ක් අඩු කර ගන්නවා උත්තරේ එන්නේ කියලා 24යි ඔන්න හදා ගන්නා විදිය එතකොට 9 6න් 2ක් ගියාම උත්තරේ 4ක් වෙනවා 9න් 7ක් ගියාම උත්තරේ කීයක් වෙනවද දෙකක් වෙනවා අන්න එහෙනම් මේ මලු දෙකේ පුවක් ගෙඩි ගණන අතරේ වෙනස කීයක් වෙනවද 24ක් වෙනවා අතර වෙනස කිව්ව ගමන් පුතලා මතක් වෙන ඕනේ මොකද්ද අඩු කිරීම අතර වෙනස නම් අඩු කිරීම තේරුණාද හදාන්න දැන් ආරයි හරි පුතේ ඔව් ආ චුට්ටක් ඉන්න ඕ හරි තුන්වෙනි ගාන තව චුට්ටක් සර් කියන්නද බලන්න තුන්වෙනි ගාන
තුන්වෙනි ගාන මෙහෙමයි අහගන්න චුට්ටක් මේ සම්පුතාට චුට්ටක් කියලා දෙන්න කෙටියෙන් අහගන්න ඉඩමක සිටුවියගේ පොල් පෙළ සංඛ්‍යාව 98යි දැනට පෙළ 53 සිටුවලා තියෙනවා කියලා කියනවා පෙළ කීයක් සිටුවිය හැකිද කියලා මම කරා පිළිව්වේ සිටුවිය හැකි පොල් දෙමේ සිටුවිය හැකි පොල් පෙළ ගාන 98යි ඊට පස්සේ සිටුවා ඇති පොල් පෙළ ගාන 53යි ඊළඟට තව සිටුවිය හැකි පෙළ ගාන කියලා අපි ගත්තේ ඒතර තව සිටුවිය හැකි පෙළ ගාන බලන්න 98 53ක් මොකද අපි කරන්නේ අඩු කර ගන්න එහෙමද රයිට් ඊළඟට හතරවෙනි ගානේ මෙහෙමයි තිබුණේ බෝතලයක ටෝපි 89ක් තිබුණා බෙදා දුන් ටෝපි ගාන 37යි කියලා කිව්වා ඉතුරු වෙන ටෝපි ගාන 37යි කියලා කිව්වා තව බෙදා දුන් ටෝපි ගාන බලන්න 89න් 37ක් පුතාලා අඩු කර ගන්න එහෙමද හරි එතකොට ඔන්න 6වෙනි ගානට අපි යනවා 6වෙනි ගාන පුතාලා හැම එක්කෙනාම පොතේ ඉස්සලා ලියා ගන්න ඕක ගෙදෙද්දි මට කරන්න ඕක මම අහනවා ලබන සතියේ කොහමද වගන්ති ලිව්වේ කියලා පුතාලා පුතාලාගේ අංක 6 දාලා ලියා ගන්න ගාන ශාලාවක තබා ඇති පුඩු ගණන 45යි එහි තැබිය හැකි මුළු පුඩු ගාන 96යි තව පුඩු කීයක් තැබිය හැකිද පුතාලා ලස්සන ලියා ගන්න ලස්සන ලියා ගන්න ගාන මොකද්ද සර් ආසර කියන්නම් අහගන්න පුතාලාගේ ඔය ස්ක්‍රීන් එකේ දාන්නවා බලන්න ශාලාවක තබා ඇති පුඩු ගණන 45කි 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 එහි තැබිය හැකි ලස්සන අකුරෙන් ලියා ගන්න එහි තැබිය හැකි සර් පළවෙනි එකයිමත් කියන්න ආ කියනම් පුතේ අහගන්න ශාලාවක තබා ඇති පුඩු ගණන 45කි ශාලාවක තබා ඇති පුඩු ගණන 45 දිගර් ලියාගෙන යන්නේ වගන්ති නෙවෙයි ගාන ලියාගෙන පුතාලා ගෙදෙද්දි වගන්ති දෙලා හදන්න ඕනේ ඒකයි ඈ ශාලාවක තබා ඇති පුඩු ගණන 45කි එයි තැබිය හැකි මුළු පුඩු ගණන එයි තැබිය හැකි මුළු පුඩු ගණන එයි තැබිය හැකි මුළු පුඩු ගණන සර් ස්ක්‍රීන් එකේ මේ රවුම් කරලා තියෙන ගාන ඔය සර් කියන්නේ මේ මෙන්න මේ ගාන ඔය කියන්නේ ඈ එහි තැබිය හැකි මුළු පුඩු ගණන 96කි එහි තැබිය හැකි මුළු පුඩු ගණන 96කි එහි තැබිය හැකි මුළු පුඩු ගණන 96කි තව පුඩු කීයක් තැබිය හැකිද 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 හරිද රයිට් මෙන්න බලන්න 6 වෙනි ගානම තව පාරක් කියන්නම් පුතාලා ගෙදෙදි හදන්නේ ශාලාවක තබා ඇති පුඩු ගණන 45කි එහි තැබිය හැකි මුළු පුඩු ගණන 96කි තව කුඩු කීයක් ලැබිය හැකිද සර් ඔන්න ඔය රවුම් කරලා තියෙන ගාන තමයි පුතාලට මම දුන්නේ. ඔයාලා ගෙදෙද්දී ලස්සනට වගන්ති ලියලා උත්තරේ හරි ගස්සලා තියන්න ඕනේ. ලබන සතියේ සර් අහනවා උත්තරේ මොකද්ද කියලා. අන්න එතකොට මම එකෙනකින් අහන්නේ. හැම එක්කෙනාම හරි ගස්සලා තියෙන්න ඕනේ. එකෙනකින් අහන උත්තරේ මොකද්ද කියලා. ඒ කෙනා හරියට ගාන හරි ගස්සලා කියන්න ඕනේ සර්. ඔකේ අපි දෙන්න. සඳු වගන්තිත් ලියලා උත්තරත් ලිව්වා. ආ හැදුවද? හරිනේ. අනේ යාළුවෝ හැදුවේ නෑනේ ඒක නිසා මම පුතාගේ ලබන සතිය අහන්නම් ලබන සතිය අහන්නම් හැම එක්කෙනාම හරි ගස්සන්න ඕනේ රයි හරියට දැන් මට කියන අද සර් කතා කරපු පාඩමේ අමාරු දැන් තියෙනවද නෑ සර් නෑ කතා කරපු පාඩමේ අමාරු දැන් තියෙනවද අද කතා කරපු පාඩමේ අමාරු දැන් කාට හරි තියෙනවද හදාගන්න ගැටලු දැන් තියෙනවද නෑ නෑ නේද පුතේ සර් ඔව් අහගන්න සර් හැම හොඳටම හැම ගානක් ගානේ බෝඩ් එකේ දීලා පෙන්නනවා තේරුණාද පුතාලට උත්තර ගන්න හැම ගානකම උත්තර ගන්නේ කොහොමද කියලා කතා කරලා එහෙනම් අපි ඊළඟ දවසේ පුතාලගේ ඊළඟ පාඩම මෙන්න මේක තියෙන අපි මස චුට්ටක් පෙන්නන්නම් ඒක මෙන්න මේක තියෙ මොකද්ද සංඛ්‍යා රටා කියලා තවත් වැදගත් පාඩමක් තියෙන එක සර් කතා කරනවා ලබන සතියේදී දැන් අපි පාඩම් පහක් හතරක් ඉවරයි
පාඩම් හතරක් ඉවරයි. හැබැයි ඒ භාවනා ගාන ඉවර කළේ නෑ. හැම ගානක්ම සර් බෝඩ් එකේ අරගෙන ඉස්සලා පෙන්නුවා. තේරුණාද රයිට්? එහෙනම් අපි ලබන සත්‍ය ප්‍රශ්න හතරවෙනි ප්‍රශ්නේ කියලා දාලා තියෙන්නේ. කියන පුතේ? හවස්වෙනි ප්‍රශ්නේට හතරවෙනි ප්‍රශ්නේ කියලා දාලා තියෙන්නේ සර්. ඕකේද? පල්ලක ඇති මොකද්ද? සෑර සංඛ්‍යා රටගෙන පාඩම රතු වඩිනවා උන් කරේ. නෑ නෑ සර් එක නම් පටන් ගන්න නෑ සර් ලබන සතිය පටන් ගන්න ඉන්නවා කියලා කිව්වේ. සර් වුණා. සෑ කියන්න. ඈ? හරිද? හරි. සර් එක සර් ඒ පාඩම ලබන සතිය යනවා කියලා විතරයි කිව්වේ සර් තාම මේ එක පටන් ගත්තේ නෑ. उत्तर අදර පන්ති වලට අවසන් කරන නම් පුතේ සිල් දනාටම ආයුබෝවන් සුබ රාත්‍රියක් හොඳේ ආයුබෝවන් ගුඩ් නයිට් සර් Boleh amat deh.